ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් දීර්ඝ කාලයක් පුරා මුහුණ දෙන මූල්‍ය සහනය ගැටලු රැසක් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මැදිහත් වීමෙන් ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින්ගේද සහභාගීත්වයෙන් විශේෂ හමුවක් පැවැත්වුණා. ඒ විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේදී ඔච්චර පොලිය අඩු කරා මේ මිනිසුන්ගේ දීපල වෙන්නේ සිය නතර වෙන්නේ නැහැ. එතකොට අපි ඉල්ලන්න ඕන පරාටේ නීතියේ පුංචි ලිහිල් භාවය. මොකද ඇත්තටම අපි බැංකු පද්ධතියත් ආරක්ෂා කරන්න ඕන. අපි ඇත්ත කතා කරන්න ඕනේ. බැංකු පද්ධතියත් ආරක්ෂා කරමින් ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවත් රැකගනිමින් මේක වින් වින් සිටුේෂන් එකකට යන්න ඕනේ. රටක නායකයෙක් වුණාම තීන්දුව තීරණ ගන්නට හැකියාව තියෙන්නට ඕන. හැබැයි මේ තීන්දුව තීරණ ගන්න ඉස්සෙල්ලා හොඳ වෙටින් ප්‍රොසෙස් එකක්, ෆයිනෑන්ෂල් අප්‍රේසල් එකක් ඒක කරන්න. මේ මං හිතන්නේ පොලී අනුපාතය ගැන ඕගොල්ලෝ ස්ට්‍රෙස් කරනා වගේම මේ පරාට එක්සිකියුෂන් එකේ, මොකද පරාට එක්සිකියුෂන් එකෙන් අපේ ව්‍යවසායික ටික බේර ගන්න ඕන. මම විපක්ෂයේ හිටියට මම එන්කරේජ් කරනවා FDI. ඒකෙදි මම මේ කියන්නේ නැහැ මේ වගේ පක්ෂයේ නෙමෙයි බලේ ඉන්නේ ඒ නිසා FDI. ඒ දේශපාලනය අපි කවදාවත් කරලා නැහැ. මෙම සාකච්ඡාවට එක් වූ ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සාකච්ඡාවෙන් අනතුරුව මෙලෙස මාධ්‍ය වෙත අදහස් පළ කළා. අපිට යම් කිසි සහනදායකින් පොලි අනුපාතයකට බැංකු පද්ධතියක් කරා ණය ලබා දෙන මෙන් අපි ඒෂියන් ඩෙවලොප්මන්ට් බැංකේකින් අද අපි ඉල්ලා හිටියා. ඒ විසඳුමක් අපිට ළඟදීම ලබා දෙන බවටත් පොරොන්දු වෙච්ච ගමන්ම අපි බැංකු පද්ධතියෙන් ඉල්ලා හිටියේ අපිට මේ දෙන ණය ලබා දෙන ණය අපේ සුළු හා මධ්‍ය ප්‍රමාණයේ ව්‍යවසායකයන්ට දරා ගන්න පුළුවන්, අපේ ව්‍යාපාර යම් කිසි ප්‍රමාණයකට පණ ගන්නවන්න පුළුවන් යම් කිසි ණය පද්ධතියක් සාධාරණ පොලියකට අපිට ලබා දෙන මෙන්න දැන් එතුමාලා ඒ ගැන සවුන්කම් දීලා ඒකට අපිට යම් කිසි පිළියමක් නුදුරු කාලයේදී අපිට ලබා දෙනවයි කියලා අපිට පොරොන්දු වෙච්ච අතරම අපි මේ ගැන විපක්ෂ නායකතුමාට ඇත්තටම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.